නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ හෙට්ටිපොළ පොළොඹුමියේදී. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිතුරු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහතරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඒ ඔබයි උතුම් මිනිසා. වෙන වෙන අය ඇවිල්ලා කිව්වට අපි රටට ආදරේ, අපි මේව කළා තියෙනවා, ආරව කළා තියෙනවා කියලා අහුවෙන්න එපා. මේගොල්ලෝ කරපු ක්‍රියාවලියන් දැකලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ සුදු ඈන් පවා අපි හොඳට දැකලා තියෙනවා. 1988 ඔය කියන සුදු ඈන් එකකට මාවත් නග්ගගන්න හැදුවා. හැබැයි ඒ සුදු ඈන් එක මතක තියාගන්න, ඒකේ නග්ගගන්න බැරි වෙච්ච හින්දා තමයි අද තමුන්නාන්සේලාට කතා කරන්න මම ඉතුරු වෙලා ඉන්නේ. ඇලේ දොලේ ඉන්න ගංකබරයෝ සාජිත් සාජිත් කියනවා. ඒ මොකද මීට අවුරුදු 30කට කලින් පුතානෝගේ පියානෝ මේ රටේ තරුණයෝ ටයර් සෑයේ දාලා රෝස් කරලා කිඹුලට කණ්ඩ දුන්නා. මේ ගංගාවල අපේ තරුණ මිනි පාවුණා. කිඹුලන්ට තාත්තාගේ මම පියානෝගේ අඩිපාරේ යනවා කිව්වම ඇලේ ගඟේ ඉන්න කිඹුලට මතක් වෙන්නේ තාත්තා වගේ කොල්ලෝ රෝස් කරලා අපිට ඒවාවි කියලා. දැන් සජිත් කියනවා එයාට වාහනේ පාළු, ගෙවල් ඕනේ නැහැ, ඉල්ලු පරි වෙන්න ඇල්ලු. ප්‍රේමදාස මහත්තයා අපි මතක් කරනවා, තමුන්නාන්සේගේ බොරු වලට මේ රටේ මිනිස්සු අහුවෙන්නේ නැහැ. තමුන්නාන්සේගේ අම්මා තාම ඉන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින්. හේමාර්යාව ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක පාවිච්චි කරන්නේ ආණ්ඩුවේ වාහන. ඒ නිසා ඔය ප්‍රේමදාස මහත්තයා අපි කියනවා, පුළුවන් නම් අනේ ඔබට ඔබගේ අම්මා පුළුවන් නම් ඔය ආණ්ඩුවේ ගෙයින් එළියට අරන් පෙන්වන්න කියලා අපි සජිත්ට මතක් කරනවා. මේ ප්‍රදේශවල කුකුල් ගොවිතැන විශාල වශයෙන් සිද්ධ වෙනවා. අපි තමුන්නාන්සේලාගේ කුකුල් ගොවිතැනේ නිෂ්පාදන මිල අඩු කිරීමට ක්‍රියා කරනවායි කියන එකත් තමුන්නාන්සේලාට මතක් කරමින් පිට රටවල් වලින් බිත්තර සහ කුකුල් මස් ගෙන්වීම අපි නතර කළා. දේශීය කුකුල් ගොවියා ඔවුන්ගේ ආදායම වැඩි කරන්නට අපි ක්‍රියා කරනවායි කියන එකත් මෙවත් මතක් කරන්නට ඕනේ. අද තමුන්නාන්සේලා මේ පසුගිය කාලය තුලදී වැඩක් කරපු නැති ආණ්ඩුවකට, වැඩක් කරන්න බැරි ආණ්ඩුවකට, ගෑස් ටික දී ගන්න බැරි ආණ්ඩුවකට, මේ ගෑස් මේක දෙන්න බැරි ආණ්ඩුවක්. දැන් මෙයාලා කතා කරන්නේ මහ ලොකුවට දෙනවා, අරක දෙනවා, මේක දෙනවා, බොරු පොරොන්දු දෙනවා. ගෑස් ටික දී ගන්න බෑ. මේ අය කරපු දෙයක් නෑ. 16 වෙනිදා මොකද කරන්නේ? පෝට්ටුවට අතින ගාන්න ලකුණ පොහොට්ටුව මෙතර ගලකෙතර පැවති ජනරැලියට සහභාගිවීම සඳහාද පෙරවරුවේ සර තමනුගම ක්‍රීඩාංගණය වෙත ගුවන් මගින් පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිතුරු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ සිටි පිරිස සමග සුහද පිළිසඳරක නිරත වුණා. ඒගොල්ලෝ උසස් පෙළ සමත් වෙලාද? ඉන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද දහවල් පැවැත්වුණේ 40ක් බස් නැවතුම් පොළේ. පාලිත තෙවරප්පරම අපේ මිත්‍රයා
බට පෙරේද කතා කරලා කියනවා උඹ තෝරගත්ත කඳවුර හොදයි අපිට දැන් එන්න පරක්කුයි අපිට ලැජ්ජයි රනිල් එක්ක සජිත් එක්ක වේදිකාවේ නැගින්න අපි කවදාවත් යන්නේ නැ උඹලා මචං දැනුත් දිනලා තියෙන කියලා පාලිත තෙවරක් පෙරම කියනවා ඔබ බලන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒක මොනවද තියන්නේ ෆෙඩරල් පාලනයක් ඒ නිසා අම්මේ තාත්තේ මේ නැවත දෙකට වෙන්න හදන රට එකට කරන දවස තමයි නොවැම්බර් 16 කියන එක තමුනාසලට අපි නැවතත් මතක් කරවන්න මේ තාත්තේ එමනම් අන්තවාදියෝ ටික හේ ඉස්සරහින් ඉන්නවා මහ බැංකුවරා දකුණු පැත්ත බලනකොට ගල්ලංගුරු වරා වම් පැත්ත බලනකොට බැඳුම් කර හොරා මේ පැත්ත බලනකොට ඇත්ත නොත්ත පොත ලියපු ඇලෝෂියස් බේරන්ඩ හදපු එක පිටිපස්ස බලනකොට බැඳුම් කරේට ෆුට් නෝට් දාපු කල්ලිය තමුනාංශල දාන්න ගෙදර මේ ජීවන වියදම වැඩි වුණාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. අපි එදා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කරන අවස්ථාවේ මම කිව්වා ෂණික පිළියමක් හැටියට අපි මේ බර වෙනස් කරන්නට ළඟදීම එවෙනට අපි පැකේජයක් දෙනවා කියලා. අපි මේ ඉරිදා වෙනකොට තමුන්නාන්සේලාට ඒ පැකේජය අපි ලබා දෙනවා ෂණික විසඳුමක් හැටියට. ජීවය දෙන්නට ජන හදවත් අතරේ මහින්ද නාමෙන් පිපෙන නෙළුම් මල් සුවඳ කරා විසිරේ. ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රකාශනයේ සිංහල වදන් එකක් ඒකීය කියලා තියෙනවා. හැබැයි ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් හාමුදුරුවනේ තියෙන්නේ වෙන වචනයක්. අද මහ ඇමතිවරයා පැහැදිලිව කියනවා මේ ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශනයේම සිංහලෙන් එකයි දෙමළෙන් එකයි මේ විදියට ජනතාව රවට්ටනවා නම් අපිට පුළුවන් කමක් නැහැ එතුමාට ඡන්දෙ දෙන්න කියලා. ඒකෙන් ඉඳා මේ රටේ ජනතාව අද බොහොම පැහැදිලිව දැනගන්න ඕන මේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරොත් රට ආපහු කෑලි වලට කඩන ක්‍රවේගය ඉක්මන් වෙයි නෙවෙයි ඉක්මන් වෙලා. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණේ නුගවෙල ප්‍රදේශයේ පැවති ජන රැලියටයි. අපේ රටේ ස්වෛරී භාව අපි තහවුරු කරන්නට ඕනේ. මොන රටක් එක්ක හෝ ඒවා අපි මිත්‍රත්වයෙන් අපේ රාජතාන්ත්‍රික කටයුතු කළත් අපිට කිසිම රටකට අපේ රටේ ස්වෛරී භාවය නැති කරලා දෙන්නට කිසිම ගිවිසුමක් අත්සන් කරන්නට පුළුවන් කමක් නැහැ. සා අද අපේ ස්වාමින් වහන්සේ නමක් උපවාසයක යෙදෙනවා. මේ MCC මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඒ ගිවිසුම අත්සන් කරන්නට එපා කියන. ඉතින් අපි කිසිම විටක අපි එදා සංවර්ධනය සඳහා විවිධ රටවල් වලින් මුදල් ලබා ගත්තත් අපි කිසිම විටක ඒ වරාය වැනි සංවර්ධන කටයුතු කිසිම රටකට බාර දුන්නේ නැහැ. මේ නිසා අපේ රටේ ස්වෛරී භාවය තහවුරු කරන්නට වගේම ආරක්ෂාව තහවුරු කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. Maxis number 1 tire in Sri Lanka.